බලමු එහෙනම් මේ වගේ පරිණතව විදිහට පත් වුණු දොඩම් ශාකයක් කොහොමද ඵලදාය වැඩි කරගන්න ඊළඟට ගුණාත්මක වස්තුණු නෙලීමේ පහසුවතක කොහොමද අපි මේ ගහ කප්පාදු කරන්න කියලා මේක කප්පාදු කිරීමේ අරමුණ තමයි වැඩි අස්වැන්න ක්‍රෝග පරිබෝධහානි ඒව අවම කර ගැනීම ඒ සඳහාත් ඒ වගේම වස්තුණු නෙලීම පහසු වීම සඳහා තමයි අපි කප්පාදු සිදු කරන්නේ අපි බලමු ඉස්සෙල්ලා මේ සඳහා අපි භාවිත කරන උපකරණයක් තියෙනවා සෙකටියර් එක සාමාන්‍ය මේක අපි කරන්නේ දල කප්පාදුවක් ඒකට මේ වගේ උපකරණයක් ප්‍රමාණවත් සෙකටියර් එකක් තියෙන එක ආලෝකයේ අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනයට එතකොට සෑම පත්‍රයකටම ආලෝකය ලැබෙන විදිහට අපි කප්පාදුව සිදු කරන්න ඕනේ ආලෝකය ලැබෙන්නේ නැතුව සෙවන සහිත ඒ කියන්නේ ඒ පරිපෝෂී අතු වෙනවා ඒ කියන්නේ යාලා ආහාර නිෂ්පාදනය කරන්නේ මේ අනිත් ආලෝකය ලැබෙන අතු වලින් නිෂ්පාදනය කරන ආහාර වලින් තමයි අර පරිපෝෂී අතු තියපෙන්නේ එතකොට අපිට වෙන්නේ අස්වැන්න සඳහා අතිරික්ත ආහාර නිෂ්පාදනය අඩුවීමක් වෙනවා. එතකොට අස්වැන්න අඩුවීමක් වෙනවා. ඒකෙන් අපි කොයි වෙලාවකවත් පරපෝෂී අතු තියන්නේ නැහැ. අපිට මේ පැංගිරි කුරේ ශාකවල විශේෂ ලක්ෂණයක් තමයි එකලංග රිකිලි ගොඩක් එනවා. ඒ වගේම දිය රිකිලි එනවා. එකලංග රිකිලි ගොඩක් එනවා කියන්නේ ඔයාලට පේනවා ඉතින් මේ රිකිලි ගොඩක්. මේ වගේ රිකිලි ගොඩක් ආවා කියන්නේ එක රිකිල්ලක්වත් හරියට හැදෙන්නේ නැහැ. ඒයි ඔක්කොම තනග කරනවා පෝෂක සඳහා. එතකොට ඒව වළක්ව ගන්න අපි අතුරිකිලි දෙකක් තුනක් ඉතුරු කරලා අනිත් ඒවා කප්පාදුව සිදු කරනවා. තව එකක් තමයි අපි මේ පැඟිරි කුලේ ශාක අපි අස්බං කරන අස්තොන්නෙලින් පහසු වීම තමයි අපි කප්පාදුව සිදු කරනවනේ. එතකොට ගොඩක් ලොකුවට වර්ධනය වෙන උසට යන්න දෙන්නේ නැහැ. පුළුවන් තරම් සිරස් වර්ධනය අවම කරලා පාර්ශ්වික වර්ධනයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට අස්තොන්නෙලින් පහසුයි අනිත් කටයුතු පහසු වෙන හින්දා. අනික කප්පාදුව සිදු කරනකොට මුලින්ම තමයි අපි කප්පාදුව සිදු කරන්නේ. හට හේතු වෙන්නේ. දැන් මම මේ අතු ටික ඔක්කොටම හොඳට ආලෝකය ලැබෙනවනේ. ने एक ये वाले मुड़ू गहम वो विधि कप्पा सिद्ध करना है ना मशरी के लिए आई